මේ කියන්න හදන්නේ දැනට අවුරුදු ගණනකට කලින් සිදුවෙච්ච එක්තරා සිදුවීමක්. හැබැයි මේ කියන්න හදන කතාව ගැන සුළුවට හිතන්න එපා. මොකද අද ඔබ මෙතනට එන්නත් මේ කතාවේ එන සිදුවීම් මූලික වුණා. අවුරුදු 1957 ස්ථානය ගාල්ල කලුව. හරියටම කියනවා නම් අදට අවුරුදු 58 ගුත් මාස 6යි දවස් 9කට කලින්. ඒ කියන්නේ 1957 අවුරුද්දේ ජූලි මාසයේ 19 වෙනිදා ගාල්ලේ කළුවැල්ලේ ටෙම්ප්ලස් පාරේ මවුන්ට් බලව්ව නම් වටේ කනිෂ්ඨ කාර්මික විද්‍යාලයක් පටන් ගත්තා. නවින් ගාල්ල කනිෂ්ඨ කාර්මික විද්‍යාලය නම් වූ මේ පුංචි විද්‍යාස්ථානය ස්ථාපිත කිරීමට එවක දකුණු ලක කීර්තිමත් දේශපාලඥයෙකු ආචාර්ය විජයානන්ද දහනායක මහතා මූලිකත්වයේ ගත්තා. කාර්මික අධ්‍යාපනයට ප්‍රවේශ වන තරුණ තරුණියන්ගේ උසස් තත්ත්වයේ කුසලතා සංවර්ධනයක් තුළින් ගෝලීය සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීම දැක්ම කරගෙන උසස් නිපුණතාවයන්ගෙන් පිරි ක්‍රම බලකායක් බිහි කිරීමේ මෙහෙවරට පණ දෙන්න ශ්‍රී ලංකාවේ දෙවනියට ආරම්භ වූ කාර්මික විද්‍යාලය වූ මේ විද්‍යාලයට පුළුවන් වුණා. කනිෂ්ඨ කාර්මික විද්‍යාලයක් වශයෙන් ආරම්භ කරන ලද මෙම කාර්මික විද්‍යාලය වර්ෂ 1971 දී ගාල්ල බහුතාක්ෂණික ආයතනය බවට නම් කෙරුණා. එවකට පැවති අධ්‍යාපන ව්‍යවස්ථාව නිසා ස්ථාපිත කරන ලද උසස් තාක්ෂණික ආයතනය නිසා අප කාර්මික විද්‍යාලය සතුව පැවති වාණිජ ඩිප්ලෝමා පාඨමාලා සියල්ලක්ම අහිමි වීම සිදු වුණේ අප විදුහල පටන් අරන් වසර 39ක් සපිරෙද්දී. එම පාඨමාලා කප්පාදු කිරීමට හිස නවාගෙන සහතික පත්‍ර පාඨමාලාවක පමණක් සීමා වී විද්‍යාලය පවත්වාගෙන යන්නට එදා සිටි කාලයත් එක්කම ඔරලෝසි කටු නිදහසේ ගමන් කරමින් දිනපොතේ පිටු හෙමි හෙමින් පෙරළමින් 2004 අවුරුද්දේ දෙසැම්බර් මාසය උදා වුණා. දිනය 2004 දෙසැම්බර් 26 වෙනිදා. එතෙක් ශ්‍රී ලාංකිකයන්ට නොහුරු නුපුරුදු අත්දැකීමක් වූ සුනාමි ව්‍යසනය නිසා දකුණේ ජන ජීවිතය මුළුමනින්ම කඩාවැටුණා. බොහෝ දෙනෙක්ට ඉතිර වූයේ ඇඳේවත පමණයි. බොහෝ පිරිසක් ජීවිතයෙන් සමුගත්තා. එසේ මුළු ගාලු නගරයම සුන්බුන් ගොඩක් වන විට අප කාර්මික විද්‍යාලයටද එහි බලපෑම ඇති වුණා. කොහොම වුණත් සුනාමියෙන් පස්සේ මේ විදුහලට තිබුණු ප්‍රධාන ගැටලුව තමයි සුනාමියෙන් හානි වෙච්ච තුරුණු ජන ජීවිතය නැවත ගොඩ ගැනීම. මේ දුෂ්කරතාවය හඳුරාගත් ජර්මානු ජාතිකයින් ඔවුන් සතුව පවතින උසස්ම තාක්ෂණික දැනුම හා ලොව උසස්ම තත්ත්වයේ තාක්ෂණික උපකරණ හා පරිගණක කට්ටලයන්ගෙන් සමන්විත විද්‍යාගාර සමූහයක් අප විදුහල වෙත ලබා දුන්නා. එම ආධාරයන් මගින් පණ ලබා වර්ෂ 2007 දී ගාල්ල තාක්ෂණ විද්‍යාලය නමින් අලුම් අතින් නැගිටි පීනික්ස් උරුල්ලෙකු මෙන් නවතත් අධ්‍යන කටයුතු ඉතා සාර්ථකව ආරම්භ කළා. එදා 2007 වසරේ නැවත ආරම්භ කරන විට සිසුන් 400කගෙන් පමණ ආරම්භ වූ අප විද්‍යාලයේ කිතුකොස පැතිරෙමින් වසරින් වසර සිසුන් ප්‍රමාණය වැඩි වූ අතර මේ වන විට වසරකට සිසුන් 3000කට වඩා වැඩි පිරිසකට දැනුම බෙදා දෙමින් තාරුණ්‍යයේ අනාගත මංපෙත් සුරක්ෂිත කරවන ශක්තිය බවට පත් වීමට හැකි වුණා. සාරවත් ප්‍රබල ශක්ති සම්පන්න ඒ පින්දුම ඔබ පය තබා ඉන්නේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ.
පුරා වසර 57ක් තරුන්ගේ අනාගතය ශක්තිමත් කරන ගාල්ල තාක්ෂණ විද්‍යාලය. ගාල්ල තාක්ෂණ විද්‍යාලය. වර්තමානයේ අප ආයතනය නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ වූ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙනවා. අප පැමිණි ගමන් මගේදී විද්‍යාලයේ උන්නතිය උදෙසා කටයුතු කළ පුද්ගලයන් අතර අමතක කළ නොහැකිම පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි තාක්ෂණ විද්‍යාලයේ වත්මන් නියමුවා. අප විදුහලේ අධ්‍යක්ෂ ඉංජිනේරු ප්‍රභාත් බාලසූරිය මහත්මයාගේ විමහත් කැපවීම නිසා දිනෙන් දින දියුණු වන තාක්ෂණය සමග ජාත්‍යන්තර ප්‍රමිතියේ කීර්තිනාමයන් දිනා ගැනීමටත් අපට හැකියාව ලැබී තිබෙනවා. ගහලා නොකිව්වට නිහතමානීව සතුටු වෙන්න පුළුවන් අතීතයක් ඉතින් අපට තියනවා නේද? මේ වේලාවේ අපි ඔබට නොකියාම කොහොමද තාක්ෂණ විද්‍යාලයේ හදවත හෙවත් බුද්ධ මන්දිරය ගැන? සෑම දිනකම තාක්ෂණ විද්‍යාලයේ උදෑසන කටයුතු පටන් ගන්නේ සියලුම පාඨමාලා නියෝජනය කරමින් රත්නමාලී යන්ත්‍ර සජ්ජායනා සමගින් විහාර මන්දිරය තුල පැවැත්වෙන බුද්ධ පූජාව ඇතුළු තෙරුවන් වන්දනාව සිදු කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම රටට ජාතියට ගෞරව ආචාර දක්වමින් ජාතික ගීය ගායනා කිරීමද විදුහල ආරම්භ කිරීමේදී දිනපතා සිදුවන කටයුත්තකි. එවගේම තමයි උදෑසන එකිනෙකාට සුබපැතීමට විදේශයන්ට ගැති භාෂාවන් වෙනුවට දේශීයත්වයට ශ්‍රී ලාංකේය සංස්කෘතියට ගරු කරමින් ආයුබෝවන් කියා සුබ පතන්නට මෙහි අධ්‍යක්ෂකතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය අනද්දින කාර්ය මණ්ඩලය මෙන්ම ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ද පුරු වී සිටිනවා. ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එදා මෙදා තුර දකුණු ලකට මෙන්ම මුළුමහත් සිරි ලකටම අවශ්‍ය ඉංජිනේරුවන් ගණකාධිකාරීවරු තාක්ෂණික නිලධාරීන් ඉංජිනේරු සැලසුම්කරුවන් ව්‍යවසායකයන් ගිනුම් ලිපිකරුවන් විදුලි කාර්මික ශිල්පී වැනි පුහුණු ශ්‍රමිකයන් දස දහස් ගණන් රටට දායාද කර ඇත. මෙම දිගු ගමනේ අප ආයතනය දුක් කම්කටොළු ජයග්‍රහණ මැද විජයග්‍රාහී අභිමානනීය සංදිස්ථානයට අද වන විට පැමිණ ඇත. ජාතික වෘත්තීය සුදුසුකම් හෙවත් NVQ මට්ටම් 5 හා 6 අදාළව මෙකාට්‍රොනික් තාක්ෂණ ඩිප්ලෝමාව, විදුලි සංදේශ තාක්ෂණ ඩිප්ලෝමාව, මෝටර රථ තාක්ෂණ ඩිප්ලෝමාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලෝමාව, ඉදිකිරීම් තාක්ෂණ ඩිප්ලෝමාව, පරිමාණ මිනුම් ඩිප්ලෝමාව වැනි උසස් පාඨමාලා දිවා හා සතියන්ත පාඨමාලා ලෙසද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 3-4 වැනි සහතික පත්‍ර පාඨමාලා 45 තාක්ෂණ විද්‍යාලය තුල ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට තාක්ෂණ ලෝකයේ දොරටු විවර කර දෙන්නට සමත් වී ඇත. ISO 9001 2008 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මනා ක්‍රමවත් පරිපාලනයක් යටතේ තාක්ෂණ විද්‍යාලයට අතීතයේ සිට ලැබුණු සියලුම තාක්ෂණික විද්‍යාගාර අදටත් ඇයුරින්ව පවත්වාගෙන යන්නට මෙහි පරිපාලනයට වගේම ඉගෙනගනු ලැබූ තරුණ තරුණියන්ටත් හැකිව තිබෙනවා.
ජාත්‍යන්තර ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව සකස් කර ඇති අපසතු නවීනතම විද්‍යාගාර හා පර්මාන්ත ශාලා වලට පිවිසෙන සිසුන්ට අනතුරු අවම කරගෙන ලොව ඇති ඉහළම පෙළේ තාක්ෂණික උපකරණ සමග වැඩ කටයුතු කරමින් පුහුණුව ලබා දීපට අප විද්‍යාලීය ගුරු මණ්ඩලයේ ආචාර්යවරුන් වෙන්ව විද්‍යාගාර සහාය කාර්ය මණ්ඩලයේද සැදී පැහැදී සිටිනවා. හදිසි අවස්ථාවන්හිදී ප්‍රයෝජනීයට අවශ්‍ය වෙන ගිනි අඩතුරු හැඟවීමේ පද්ධතියකින්ද උසස් තත්ත්වයේ ගිනි නිවීමේ උපකරණ වෙන්න ප්‍රථම ආධාර පහසුකම් වලින්ද මේ සියලු පුහුණු කර්මාන්ත ශාලා හා විද්‍යාගාර සමන්විතව පවතිනවා. එමෙන්ම මෙහි ක්‍රියාත්මක විදුලි සංදේශ ඩිප්ලෝමා හා මෙකාට්‍රොනික්ස් ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා ඇති විද්‍යාගාරවල ලොව ප්‍රමුඛතම තාක්ෂණික පුහුණු මෙවලම් කට්ටල නිෂ්පාදකයෙක් වන ජර්මානු ජාතික සමාගමක් වන ලූකස් නූලේ පුහුණු උපකරණ යොදා ගැනීම විශේෂයයි. මේ බොහොමය පුහුණු කට්ටල ප්‍රායෝගිකව භාවිතා කරමින් ඉගැන්වීම් සිදු කරන ශ්‍රී ලංකාවේ පවතින එකම විද්‍යාගාර සමූහය අප විද්‍යාලය සතුව පවතින බව සියුම් ආඩම්බරයකින් යුක්තව මේ අවස්ථාවේ සඳහන් කරන්න පුළුවන්. එමෙන්ම අධ්‍යාපනයට මනා ලෙස ගැලපෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම විද්‍යාගාර සකසා තිබීම නිසා සිසුන්ට අධ්‍යාපනයට ඉතා නිදහස් වාතාවරණයක් උදා කර දී තිබෙනවා. එමෙන්ම මෙම සියලු විද්‍යාගාර එකිනෙක ජාලගත කර මනා පාලනයකින් යුක්තව පවත්වාගෙන යමින් වඩා කාර්යක්ෂම පරිගණක විද්‍යාගාර පහසුකම් මෙන්ම අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා පොතපතට පමණක් සීමාව පැවති අධ්‍යාපනය ඇසුරු සැනකින් මුළු විශ්වයේම දැනුම සොයා යන්නට දැන් ඔබට පුළුවන්. එසේ වුවත් තාක්ෂණයට හුරු වීමත් සමග තරුණ පරම්පරාව පොතපතින් බැහැර වීම වැළැක්වීම මෙන්ම සිසුන්ගේ කියවීමේ රුචිය අරමුණු කරගෙන අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි කරුණු සඳහන් විවිධ ශ්‍රේෂ්ඨ ගණනාවකට අයත් පොත්පත් විශාල ප්‍රමාණයකින් සමන්විත අප විද්‍යාලීය පුස්තකාලය ගැන වචනයක් කිව යුතුයි. තාක්ෂණ ශ්‍රේෂ්ඨවට අයත් ලොව ප්‍රකට විද්වතුන් විසින් රචිත ඉතා වටිනා නිබන්ධන විශාල ප්‍රමාණයක් පරිශීලනය සඳහා ඉඩකඩ මේ පුස්තකාලය මගින් සලසා දී තිබෙනවා. පරිගණක තාක්ෂණ විද්‍යාගාරවලට අමතරව මෙහි පවතින කාර්මික පාඨමාලා පිළිබඳ කතා කිරීමේදී මෝටර් රථ තාක්ෂණ ඩිප්ලෝමාව, ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණ පාඨමාලාව වැනි කාර්මික පාඨමාලා වලින් සිසුන්ට විවිධ වූ තාක්ෂණික යන්ත්‍රෝපකරණ සමග පුහුණුව ලැබීමට මෙහිදී අවකාශය උදා වී තිබෙනවා. එමගින් රටට වැඩ ලෝකයට අවශ්‍ය තාක්ෂණික දැනුමින් සපිරි කාර්මිකයන් පිරිසක් බිහි කිරීමට අප තාක්ෂණ විද්‍යාලයට හැකි වී තිබෙනවා. එමෙන්ම මෙහි පවතින විවිධ භාෂා පාඨමාලා සඳහා විදේශීය ආචාර්යවරුන්ගේ සහාය සහිතව ගැන්වීම් සිදු කරන අතර එම භාෂා ප්‍රායෝගිකව පුහුණු වන්නට මේ නිසා සිසුන්ට අවකාශය නිරන්තරයෙන් හිමි කර දීමට විද්‍යාලය කටයුතු කරමින් මෙරට පමණක් නොව විදේශයන්හි රැකියා සඳහා මෙහි ඉගෙනුම ලබන තරුණ තරුණියන්ට දොරටු නිරන්තරයෙන් විවෘතවයි පවතින. අධ්‍යාපනයට අමතරව ක්‍රීඩා සෞන්දර්ය වැනි විවිධ ශ්‍රේෂ්ඨ ජයගනිමින් සියලු තැන්හිදීම සාමූහිකත්වය පෙරදැරි කරගෙන කණ්ඩායම් හැගීමෙන් පෙරට යන්න මෙහි විද්‍යාර්ථීන්ට හුරු කළ විවිධ සංගම් රසක් අපට තිබෙනවා. ශිෂ්‍ය ක්‍රීඩා හා සුබ සාධක සංගමය
මාධ්‍ය ඒකකය නව නිපයුම් කවය තොරතුරු තාක්ෂණ කවය ආදී විද්‍යාර්ථීන්ගේ සංසදය ඒවා අතරින් කිහිපයක් පමණයි සෑම වසරකම පැමිණෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම උදෙසා මෙන්ම මෙහි ඉගෙනුම ලබන සියලු ආගම්වලට අයත් තරුණ තරුණියන් අතර සහජීවනය ඇති කිරීම තේමා කරගෙන සිංහල හා හින්දු සිරිත් විරිත් එක්තන් කරගනිමින් විවිධ ජන ක්‍රීඩා සමගින් සූර්ය මංගල්‍ය අප විසින් සාර්ථකව සමරන්නේ මේ සියලු සංගම්වල මෙහෙය වෙයිවෙන් මෙහි ඉගෙනුම ලබන තරුණ තරුණියන්ගේ කැපවීම මගින් එමෙන්ම වෛශාක්‍ය මංගල්‍ය වෙනුවෙන් සමාජ සේවා කටයුතු සිදු කරන අප ප්‍රදේශයේ විහාරස්ථාන පිරිසිදු කිරීම හා පිරිසකර කිරීම වලට දායක වීම ලේ දන් දීමේ පින්කම් වැනි විවිධ වැඩසටහන් සිදු කරමින් අප විද්‍යාලයේ කීර්ති නාමය ගාලු දිසාවේ දිනින් දින බබලවන්නට කටයුතු කරනවා ආරම්භයේ සිට අද දක්වා අප ගමන් කළ මඟ තුළ අප විසින් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ විමසා බැලීමේදී ISO 9001 2008 අන්තර්ජාතික තත්ත්ව සහතිකෙන් පිදුම් ලැබීම 2008 වර්ෂයේ ජාතික පරදායිතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ රාජ්‍ය අංශය සඳහා වන විශේෂ කුසලතා සම්මානය ඵලදායිතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් 2009 වර්ෂයේදී ගාල්ල දිසාපති ඵලදායිතා සම්මානය ලබා ගැනීම මෙන්ම 2009 වසරේදී පළාත් ඵලදායිතා රාජ්‍යංශ දෙවන ස්ථානය සඳහා වූ සම්මානයත් ජාතික ඵලදායිතා සම්මාන රාජ්‍යංශය තුන්වැනි ස්ථානය ලබා ගැනීම වගේම 2010 වර්ෂයේදී ජාතික ඵලදායිතා පළාත් මට්ටම් රාජ්‍යංශය දෙවැනි ස්ථානයත් ජාතික ඵලදායිතා සම්මානය ජාතික මට්ටම් රාජ්‍යංශය සීකාණ්ඩේ දෙවන ස්ථානයත් හිමිකර ගැනීම සඳහන් කරන්නට පුළුවන් මේ ආමග අපට වූ යෝධ පියවරයන්ගෙන් කිහිපයක් පමණයි 1957 අවුරුද්දේ උදාර පරමාර්ථයක් සාධනය කරනවා ඇරඹි ඒ පුංචි තාක්ෂණ විදුහල අද වන විට 58 වන වියට පියවර තැබුවේ මේසා විසල් ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් ඒ අතරින් ඉතිහාසයේ අප ලැබූ ආසන්නතම ජයග්‍රහණයේ සතුට අද අප සමග ඔබට විඳ ගැනීමට හැකිව තිබෙනවා 2014 වර්ෂය සඳහා ජාතික ඵලදායිතා සම්මාන 2014 රාජ්‍ය ජාතික මට්ටමේ දෙපාර්තමේන්තු කාණ්ඩේ දෙවන ස්ථානය අප විසින් දිනාගත් වගේ ඉතා නිහතමානී ආඩම්බරයකින් මේ වේලාවේ සඳහන් කරන්නට පුළුවන් තාරුණ්‍යයේ අනාගතය සුරක්ෂිත කරවන ප්‍රමුඛයා වන ගාල්ල තාක්ෂණ විද්‍යාලය පුරා වසර 58ක අභිමානය පෙරදැරිව නව විද්‍යාර්ථීන්ට ඉගෙනුම ආරඹන අද දින ඔබ මෙතනට පැමිණියේ ව්‍යාසිරිමත් දිනය අප සමග ගත කර හෙට දිනේ මෙහි විද්‍යාර්ථියෙකු ලෙස ජීවිතය ජය ගන්න ඒ අභිමානය පෙරදැලිව ජීවිතය ජයගෙන හෙට දිනේ රටේ දියුණුව සලසන කුරවැසියෙකු වන්න දැන් ඔබට පුළුවන්. හෙට දවසේ අතීතයට එක්වන අද දවස වෙනුවෙන් සාක්ෂි කරවීමට වන්න. අතීතය තුළින් ඔබ නැඟුණු වර්තමානයේ සිට අනාගතය විනිවිද දකින්න අද පුළුවන්.
මේ තාරුණ්‍යේ අනාගතය ගාල්ල තාක්ෂණ විද්‍යාලයයි.